වෙනවා කියන එක මොකද පිටපත බහුතරයක් ඉන්නේ. එතකොට මෙතෙක් කල අවුරුදු දෙකක් තිස්සේ මේ අපිට ව්‍යාපාරුචි වෙන්න බැරි වුණා, ව්‍යාපාරුචි කරේ නැහැ, ව්‍යාපාරුචි කරන්න ගියාම වෙන දේවල් කියන කී කියා හිටු මිනිසුන්ට ව්‍යාපාරුචි කළ හැකි කියලා දැනුම් දීම කළාට පස්සේ කරන්න පළවෙනි කර්තව්‍යය මොකද? තමන් ව්‍යාපාරුචි වෙන්න. ඒක නොකර අරුරියාපදිච්ච උනතිත්‍රය මනෝලියාපදිච්ච වෙන්නේ නැත්නම් මනෝලියාපදිච්ච උනතිත්‍රය අරුරියාපදිච්ච වෙන්නේ කියලා බස්නායක පලාත්තේ ස්ථිර පදිච්ච ත්‍රිරෝධ රත්නිය දුන කියන කැලිට කටි ඒක ඕගොල්ලන්ට අදාළ නොවේ. අදාළ කරගැනීමේ හැකියාවත් ඕගොල්ලන්ට නැහැ. මොකද ස්ථිර පදිච්ච කරු නෙමෙයි ඉන්නේ. ස්ථිර පදිච්ච කරුවානේ කොයි විදිහට කරගත්තද මේක ඕගොල්ලන්ට අදාළ නැහැ. තමන් පිට පලාත්තේ තියෙනුයි නම් අනිවාර්යෙන්ම කර්මා කලියාවන් කියන්නේ මොකද නැත්නම් ජනවාරි මාසේ ඉඳ විශේෂයෙන්ම අක්තෝබර් ආයතන දෙකේ වාහන වලට පරීක්ෂා කිරීම කරන්න කියනවා. කරලා පුළුවන් නම් දැරේ ගන්න කියලා කියනවා. මොකද ප්‍රඥප්තිය පුළුවන් වාහන ලියාපදිංචි නැත්නම් රුපියල් 1500යි, රියදුරා ලියාපදිංචි නැත්නම් රුපියල් 1500යි. එම වාහන හා රියදුරා සේවයේ යොදවාගත්තු ආයතනයට රුපියල් 1500යි දැරේ. හරි. ඒකෝගොල්ලන්ට විතරන්නේ කොම්පණියකට එක තමයි ගන්න. එන්න කරුණා කරලා පස්සේ කියන්න එපා සභාපතිතුමා මෙන්න අපිව ඇල්ලුවා මේ මේ සඳහා අපි මොනවද කටයුතු කරන්නේ කියලා අහන්න එපා WhatsApp group එකට. ඔය දැන් මම අවුරුදු දෙකක් ඉස්සේ විතර ඔබ දකින්නවා දැකලා කියලා එපා වෙලා තියෙනවා. ඒතකොට දැනට කරලා තියෙනවා ආයි කියනවා ජනවාරි මාසේ ඉඳන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. කරුණා කරලා තමන්ම ලියාපදිංචි වෙන්න. රුපියල් 3000 නැහැ කියලා කියන්න එපා. එහෙම එකෙක් ඉන්නවා නම් කරුණා කරලා තමගේ ගමට ගිහිල්ලා මෙතෙක් කල එන්න කලින් කරපු දේවල් ඇතිනේ මොනවා හරි දැන් ඒ කියන බස් නායක පළාතේ නොවේ නම් තමන් මෙතෙක් කල තමගේ පළාතේ මොනවා හරි දේවල් කරපු දේවල් තියෙනවා නේද? ඉතිරිචික මන්ත්‍රීවිලා අරන් අපි ඕන්නේ නැහැ නේද මෙතන? හරි. බහුතරයක් ඉන්නේ 2018-19 ත්‍රිවිල අරන් අපත් කියන බහුතරයක් නේ. ඒ කියන ප්‍රමාණයට 2005 වෙනින් ඉන්න කට්ටියක් ඉන්නවා. නැහැ කියලා කියන්නේ. තුන්දාගේ වැඩ වෙන අවබුද්ධවට මූලික පරිණවතාව. ඊට පස්සේ වාර්ෂික රුපියල් 1000යි ගෙවන්න දී. මොකද 1500 කියන්නේ තමන්ගේ ජීවිත කාලයට වියදුරුවා වෙනවා. එතන රුපියල් 500 කියන්නේ ව්‍යාපාර ජීවිතේ ගාස් රුපියල් 1000 තමයි වාහනය සඳහා වාර්ෂික ගාස්තු වෙන්නේ. තුන්දාගේ වැඩ වෙන කරුණාකර මේ රස්සාව කරන්න එපා. ගෙවල් වලට ගිහින් ඉඳපන්. හරි. පස්සේ කියන්නේ මේ සභාපතිතුමාත් ඇවිල්ලා විදිගමන් කියනවා නේ. අපේ කට්ටියට සල්ලි නැහැ. සල්ලි නැත්නම් දුන්නේ නැහැ. පෙට්‍රල් ගන්න දුවා අය දුන්නේ නැහැ. පෙට්‍රල් ගන්න උදේ සල්ලි නැහැ කියලා කියනවා ගත්ත. සල්ලි හොයන්න සල්ලි දාන්න ඕන. සල්ලි තියෙනොත් පෙට්‍රල් ගන්න පෙට්‍රල් ගේව තාය දුන්න ඕන. අය දුව සල්ලි හම්මන සල්ලි හම්මන අය නැවත අය දුවන්න නම් තමන් අය නැවත පෙට්‍රල් ගන්න. මොකද ඒකේ වෙලේව කරලා හරියන්නේ නැහැ. ඉන්න කරුණා කරලා රුපියල් 3000 නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා තමන්ගේ වගකීම තමන් සිදු කර යුතුයි. ඉතින් ලියාපදිංචි වෙයල්ලා මොකද තමයි කියන්නේ? මොකක්වත් කියන්නේ නැහැ. උනොත් අපිටත් බලයක් එනවා. ඕගොල්ලන්ගේ සංගමණයක් බලයක් එනවා. මොන මොනවා විතර කලින් දැන් දහස් වතාවක් විතර කියලා ඇති. ඔයගොල්ලෝගේ මේ ඉන්න අඩුවතර මෙතන ඉන්න ටික හරි ලියාපදිංචි වුණා නම් සභාපතිතුමාට අයිතිවාසිකමක් එනවා. සමිතියට අයිතිවාසිකමක් එනවා. බස්නායක බලවත් මාර්ගස්න වගේ ප්‍රමාණ අධිකාරියෙ ඉල්ලීම කරන්න උපදේශන කමුද සඳහා අපිට නියෝජනයක් දෙන්න. මොකද බහුතරයක් අපේ මිනිස්සු ව්‍යාපාරික නම් අපේ මිනිස්සු සම්බන්ධයෙන් කතා කරන්නේ අපි නම් අපි නැතුව ඕගොල්ලෝ මොන තියෙද ගන්න. එච්චරයි ඉල්ලි. ඒ සිද්ධ කරන්න නම් ඔයගොල්ලෝ ව්‍යාපාරික වෙලා ඉන්න එහෙම නැත්නම් මෙලෝ බවුලක් කරන්න බැහැ. හරි. මොකද ලබන වෘත්තියේ